විදුවියන්ස් හැමෝටම විශේෂ මතක් කිරීමක් කරන්නයි මේ වෙලාවේදී විදුව බත් එක්ක එකතු වෙන්නේ. අද දවස ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම දිනයක් විදිහට අපේ ඉතිහාසයට එකතු වෙනවට කිසිම සැකයක් නැහැ. මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට ස්ථාන 6ක පිපිරීම් 6ක් සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ වෙලාවේදී සමාජජාල මාධ්‍ය ඔස්සේ වැඩ කරන සමාජජාල මාධ්‍ය තුල ඉන්න අපි ඉතාමත්ම කල්පනාකාරීව සිටිය යුතුයි. මොකද මේ වෙලාව තමයි එකිනෙකාගේ උපකල්පන අපි නිදහස් කරන්න උත්සාහ කරන වෙලාව. මේක කරන්න නැත්තේ අහවලා වෙන්න නැති, මේක කරන්න නැත්තේ අහවල් ජන කොට්ටාෂය වෙන්න නැති, මේක කරන්න නැත්තේ අහවල් ජන කණ්ඩායම් වෙන්න නැති, එහෙම නැත්නම් මේක කරන්න නැත්තේ අහවල් දේශපාලන කණ්ඩායම් වෙන්න නැති කියලා ඔබ අපි එකිනෙකාට චෝදනා කරන්න පටන් ගන්න වෙලාව තමයි මේ වෙලාව. ඉතින් විදුට ඔබෙන් ඉතාම කාරුණික ඉල්ලීමක් කරන්න තියෙන්නේ. ඒ තමයි අපි එකිනෙකාගේ උපකල්පන කියාගන්න වෙලාවක් නෙවෙයි මේක. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මේක කවුද කළේ කියන කාරණය පිළිබඳව හෙළි කරගෙන ඔවුන්ට දඬුවම් දීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. නමුත් අපි එකිනෙකාගේ හිතේ තියෙන දේවල් මේ වෙලාවේදී නිදහස් කරගන්න ගියොත් ඒක විවිධ ජන කොටස් අතර, එහෙමත් නැත්නම් විවිධ දේශපාලන කණ්ඩායම් අතර, අපි එකිනෙකා අතර ගැටුම් ඇති වෙන්න සිද්ධ වෙන වෙලාවක් බවට මේ වෙලාව පත් වෙනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා ඒ කාරණේ සිද්ධ වෙන්න ඉඩ දෙන්න එපා කියන කාරණේ විදු ඔබට මතක්. ඒ වගේම සඳහන් කරන්න ඕනේ, මේ සිද්ධියෙන් හානියටපත් උනේ, මේ සිද්ධියෙන් මරණයටපත් උනේ මේ කිසිම දෙයකට සම්බන්ධ මිනිස්සු නෙවෙයි, ඉතාමත්ම අහිංසක මිනිස්සු කොටසක්. ඉතින් සමාජයේ පාඩුවේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපිට බයක් දැනෙනවා මේ සිදුවීම් එක්ක. ඉතින් ඒ නිසා ඒ බය තවත් වැඩි කරලා මේ රට සිරියාවක් බවට පත් කරන්න උත්සාහ කරන්න එපා කියන කාරණේ අපි හැමෝටම මතක් කරනවා. ඒ වගේම සමහරු මේ වෙලාවේදී පටු වාසි, පටු අරමුණු වෙනුවෙන් විවිධ ප්‍රචාර දියත් කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවට හසු වෙන්න එපා. ඒ වගේ ප්‍රචාර දියත් කරන්න, ඒ වගේ දේවල් ෂෙයා කරන්න ඔබ පෙළඹෙන්න එපා කියන කාරුණික ආයාචනය විදු සමාජ මාධ්‍යකරුවෙක් විදිහට ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කල්පනාවෙන් ජීවත් වෙන්න, කල්පනාකාරී වෙන්න, මේ තැන්වලට එක්රැස් වෙන්න එපා කියන කාරණයක් ඔබෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. අපි බලමු මේ කවුද මේ දේවල් කළේ කියන කාරණා පිළිබඳව අපිට ඉතාම ඉක්මනින් හොයාගන්න හැකියාවක් ලැබෙයි. ඔවුන්ට අදාළ දඬුවම් දීලා මේ දේවල් නතර කරන්න, මේ ගැටුම් නතර කරන්න, ආපහු මේ රට අවාසනාවන්ත තැනකට යන තත්ත්වෙ නතර කරන්න අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා කියන කාරණේ මතක තියාගෙන කටයුතු කරන්න කියන එක තමයි විදුට ඔබෙන් ඉල්ලීමක් කරන්න තියෙන්නේ. ඔබට මතක ඇති මේ නවසීලන්තය තුළ මේ මෑතකදී ඇති වෙච්ච සිද්ධිය, එතනදී ඔවුන් කටයුතු කරපු ආකාරය ගැන කල්පනාකාරී වෙන්න. ඒ දේවල් ඔවුන්ගේ ෆේස්බුක් ලයිව් පවා නතර කරලා ඒ සිද්ධියට අනවශ්‍ය ප්‍රචාරයක් දීම නතර කළා. මොකද මේ වගේ දේවල් තුළින් විකෘති මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ වගේ දේවල් කරන්න පෙළඹෙනවා. ඉතින් ඒ නිසා හැකිතාක් ඔබ කල්පනාකාරී වෙන්න, අනවශ්‍ය ප්‍රචාර, අනවශ්‍ය චෝදනා කිරීම්, අනවශ්‍ය මත ගැටුම් වලට යන වෙලාවක් නෙවෙයි මේක. රටක් විදිහට අපි හැම කෙනෙක්ම එකතු වෙලා කටයුතු කළ යුතු වෙලාවක් මේක. ඒ කාරණේ තමයි විදුට ඔබට මතක් කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි කල්පනාකාරීව රැඳිලා ඉන්න කාරණේ සහ මේ පණිවිඩය අනිත් අයටත් කියන්න කියන කාරණේ තමයි විදුට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ.